කෝටි ගානක් වටින පූසෙක් මිලදී ගන්න කිව්වොත් ඔයා මොකද කරන්නේ? එහෙම ගන්න මිනිස්සු ඉන්නවද? ඇත්තටම එච්චර වටින පූසෝ ඉන්නවද? ඔව් BMW කාර් එකකටත් වඩා වටින පූසෙක් ගැන තමයි අද කියන්නේ යන්නේ. පූසෙක් කිව්වම එකෙක් නෙමෙයි 10ක්. වර්ග 10ක්. මේ තමයි ලෝකේ මේ වන විට මිල අධිකම පූසන් වර්ග 10. වීඩියෝ එක ඉවර වෙනකල් විස්මිත ලෝකේ එක් රැඳී ඉන්න. අංග 10 බ්‍රිටිෂ් ෂෝට් හෙයා. රෝමානු අධිරාජ්‍ය යුගයේ පමණ ඉඳන් බ්‍රිතාන්‍යයන් විසින් නිවසේ ඇති කරනු ලබන පූසන් විශේෂයක් තමයි බ්‍රිටිෂ් ෂෝට් හෙයා කියන පූසන් වර්ගය. ඉතින් දැනට මේ ලෝකයේ ඉන්න මිල අධිකම පූසන් වර්ග 10 අතුරින් ධාවන ස්ථානයේ ඉන්නේ මේ බ්‍රිටිෂ් ෂෝට් හෙයා කියන පූසන් විශේෂය. මිලෙන් ඇමරිකානු ඩොලර් 1500ත් 2000ත් අතර පමණ වන මොවුන් රුපියල් වලින් බැලුවොත් රුපියල් ලක්ෂ 5ත් 8ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඉතින් හිතන්නකෝ මේ වගේ පූසෙක් සල්ලි දීලා ගන්න ඔයාලට පුළුවන්ද කියලා. අවුරුදු දහසකට පමණ පෙර එයාලා ඉතාමත් හොඳ දඩයම්කරුවන් වුණත් දැන් නම් බොහෝ විට ඔවුන් ඉතාමත් කම්මැලි පූසන් විශේෂයක් කියලා තමයි කියන්නේ. ඒ වගේම මොවුන් තමන්ගේ ස්වාමියාට ඉතාමත්ම සෙනෙහවන්ත පූස් විශේෂයක්. මෙයාලගේ විශේෂත්වය වන්නේ ඉතාමත් පැතලි පළල් මුහුණ. අංක 9 රෂියන් බ්ලූ කැට්. පූසන්ට කැමති ගොඩක් අය ඉතාමත්ම කැමති පූස් වර්ගයක් තමයි රෂියන් බ්ලූ කියන්නේ. ඉතින් ගොඩක් මිනිස්සු මෙයාලව හඳුන්වන්නේ සුරලව ඉඳන් ආපු පූසෙක් හැටියට. නිල් පැහැට හුරු ටින් ගතියක් එක්ක අලු පැහැති ලොම් වලින් ශරීරය වැසුණු මේ පූසගේ මුහුණ ත්‍රිකෝණාකාර හා කන් තරමක් දිගු වේවයි. ඉතින් වටිනාකම රුපියල් වලින් ලක්ෂ 2ක් 11ක් අතර වන මෙම පූසන් සාමාන්‍යයෙන් නුහුරුණු පුරුදු මිනිසුන් ඉදිරියේ ඉතාමත් කලබලකාරී හා බියවන පූස් වර්ගයක්. අංක 8 පීටර් බාල්. පීටර් බාල් කියන්නේ තවත් එක් පුදුම සහගත පූස් වර්ගයක්. මෙයා ගොඩක් දුර්ලභ විශේෂයක්. ඒ වගේම තමයි මෙයාව හදලා තියෙන්නේ පරීක්ෂණාගාරයක් ඇතුලේ. පූසන් වර්ග දෙකක් ක්‍රොස් කරලා. ඒ කියන්නේ දෙමුහුම් කරලා. ඉතින් මෙයාලගේ වර්ගයේ පූසන් ඇති කරලා තියෙන්නේ රුසියාවේ පීටර්ස්බර්ග් දේවස්ථානය ඇතුලේ. අනිත් කාරණේ තමයි මේ පූසන්ගේ ඇඟේ රෝම නැහැ. හෝ ඉත අඩුයි. මේ නිසා තමයි මෙයාලට පීටර් බාල් කියන නම ඇවිත් තියෙන්නේ. බාල් කියන්නේ ඉංග්‍රීසියෙන් කොණ්ඩය හෝ රෝම නැහැ කියන තේරුම. පුදුම හිතෙන දේ කියන්නේ මේ පූසන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 6ත් 11ත් අතර ප්‍රමාණයක් වෙනවා. අංක 7 පර්සියන්. ලස්සනට වැවුණු බූල් වගේ ලොම් තියෙන පර්සියන් පූසන්ගේ නම් තියෙන හරිම හුරතල් පෙනුමක්. මෙයාලගේ අතීතයේ හුඟක් ඈතට යන එකක්. මෙයාලා මුලින්ම බෝ කරන්න ඇත්තේ කොහෙද කියලා නිශ්චිතවම කියන්න දන්නේ නැති වුණත් මෙයාලා ආවේ මෙසපොතේමියාවේ ඉඳන් කියලා තමයි බොහෝ දෙනාගේ මතය. මෙසපොතේමියාව පස්සේ කාලෙක පර්සියාව බවට පත් වුණු නිසා තමයි මේ පූසන්ට පර්සියන් කියන නම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මෙයාලා නඩත්තු කරන්න වගේම සාත්තු කරන්නත් ටිකක් අමාරුයි. ඒ වගේම වියදමත් වැඩි කියලා තමයි කියන්නේ. මේ වගේ පූසෙක් ඔයත් ගන්නවා නම් එයාගේ මිල සාමාන්‍යයෙන් ලක්ෂ 7ත් 20ක් අතර වෙන්න පුළුවන්. අංක 6 ස්පයිනික්ස්. ස්පයිනික්ස් කියන්නේ ඇඟේ රෝම නැති මුණ පුරාම විහිදෙන ලොකු ඇස් දෙකක් තියෙන පූසෙක්. ඉතින් මේ පූසන් බොහෝ විට ඉතා විශාල ලෙස වර්ධනය වෙනවා. විශේෂයෙන්ම සීතදේශ කුණේදී ඔවුන්ගේ වර්ධනය වීමේ වේගය වැඩි. බොහෝ දෙනා කියන විදිහට මේ සත්තු මුලින්ම ඇවිත් තියෙන්නේ ඊජිප්තුවෙන්. මෙයාලා ඇත්තටම මුලින්ම බෝ කරන්න පටන් අරන් තියෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝ වල. සාමාන්‍යයෙන් මේ පූසෙක්ගේ මිල රුපියල් ලක්ෂ 7ත් 20ත් අතර වගේ වුණත් ඉතාම දුර්ලභ වර්ණ විශේෂයන් ලක්ෂ 35කටත් අධික මිලට. එනම් ඇමරිකාන් ඩොලර් 10000ටත් වැඩි මිලටද විකිණන අවස්ථා ඇත. ඒ වගේම තමයි ඔබ මේ වගේ සතෙක් මිලදී ගත්තොත් ඔවුන් පෝෂණය කිරීමට සහ නඩත්තු කිරීමටත් අධික මුදලක් වියදම් වෙනවා. අංක 5 ටෝග. ටෝග කියන පූසව උපදවලා තියෙන්නේ බෙංගාල් පූසෙක් කෙටි කෙඳි හා ඇඟේ ඉරි තියෙන පූස් වර්ගයක් එක්ක ක්‍රොස් කරලා. ඒ 1980 විතර. නමුත් පුදුමයට කාරණේ කියන්නේ පූසන් ඇති කිරීමට විකිණීම පිණිස බෝ කරන මිනිසුන් වටහාගෙන තියෙනවා ඒ ඉතාමත් අසිරු සහ වියදම් අධික වැඩක් බව. ඒ වගේ මේ වර්ගයේම පූසන් ඉපදීම ඉතාම දුර්ලභයි. ඒ නිසාම වෙන්නේ ඇති මේ පූසන් මෙතරම්ම මිල අධික. ඇත්තටම ඔයාට මේ જાති පූසෙක් මිලදී ගන්න අවශ්‍යයි නම් ඒ සඳහා ලක්ෂ 11ත් 18ත් අතර ප්‍රමාණයක් වැය වෙන්න පුළුවන්. අමාරුයි නේද? එච්චර ගාණක්. හැබැයි මේ වගේ ගණන් දීලා මිලදී ගන්න අයත් ඉන්නවා. ඉතින් ඔයාලා දන්නවද මේ පුසර ටෝග කියන නම ආවේ කොහොමද කියලා? ඒ නම ඇවිත් තියෙන්නේ ටොයි සහ ටයිගර් කියන වචන දෙක එකතු වෙලා. අංක 4 බෙංගාල් කැට්. බෙංගාල් කැට් කියන මේ පූසත් ක්‍රොස් කරපු එක්කෙනෙක් තමයි. ඉතින් 1963 දී විතර ආසියානු දිවයේ කුහා ගෘහාශ්‍රිත කෙටිලොම් සහිත බලලකු ක්‍රොස් කිරීමෙන් තමයි මේ පූසව බෝ කරලා තියෙන්නේ. මේ පූසත් බොහෝ දුරට වල් බලලුන්ට සමානකම් පෙන්වන අතර රටවල් රසකම මේ වර්ගයේ පූසකු සන්තකේ තබා ගැනීම තහනම් කර තිබෙනවා. මෙයා දඩයම් කරන ගොඩාක් දක්ෂ පූසෙක්. ඒ වගේම මෙයාව මිලදී ගන්න නම් ඔයාට රුපියල් ලක්ෂ 15ක් 37ක් අතර ගාණක් ඕන වෙයි. අංක 3 කාඕමනි. මිලෙන් අධිකම පූස් වර්ගයක් වන කාඕමනි කියන්නේ තායිලන්ත පූස් ප්‍රභේදයක්. ඉතින් තායිලන්ත රජයේ මේ පූසොන්ව රහසක් හැටියට වසර ගණනාවක් තිස්සේ අප්‍රකටව තබාගෙන ඉඳලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ පූස් ප්‍රභේදය සංරක්ෂිත පූස් වර්ගයක් වීම. කලින් කතා කරපු ගොඩාක් පූසන්ට වඩා විශේෂිතම දෙයක් වන්නේ මේ පූසා කිසිම විදියකින් ක්‍රොස් කරපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මෙයාලා ස්වභාවිකවම හටගත්ත ඒකදේශික පූස් විශේෂයක්.
බලන්නකො මෙයාගේ ලස්සන මුළු ඇඟ පුරාම සුදු පාටයි නේද? දියමන්ති වගේ ඇස් දෙකක් තියෙන මෙයාගේ ඇස් දෙක දිහා තව සැරයක් බලන්න. දැක්ක නේද? එයාගේ ඇස් දෙක ඇත්තටම පාට දෙකක්. ඉතින් මේ වර්ගයේ මිල අඩුම පූසෙකුත් ලක්ෂ 18ක්වත් වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ 18ත් 37ත් අතර වගේ විවිධ ගණන් වලට මෙයාලව අලෙවි කරන්නේ බෝකිරීම් පිණිස 1999 දී තායි රජය ඇමරිකාවට මේ පූස් පැටවුම් දුන්නට පස්සේ. අංක 2 සවාන කැට්. සවාන කැට් කියන්නේ මිල අධික පූසෙක් විතරක්ම නෙමෙයි. මේ ලෝකයේ ඉන්න පූසන් අතුරින් ඉතාමත්ම විශාල පූස් විශේෂයක්. ඒ වගේම තමයි මොහුන්ට සාමාන්‍ය පූසන්ට වඩා ඉහළ උසකට උඩ පැනීමේ හැකියාවකුත් තියෙනවා. ගෘහාශිත බළලුන් හා අප්‍රිකානු බළලුන් විශේෂයක් දෙමුහුන් කිරීමෙන් බිහිවන මෙම බළලුන් සමහර රටවල ගෘහාශිත බළලුන් ලෙස පිළිගන්නේ නැහැ. එම නිසා ඇතැම් රටවල මෙම පූසන් ඇති කිරීම නීත්‍යානුකූලව තහනම්. තමන්ගේ ස්වාමියාට පමණක් ඉතාමත් පාක්ෂික වන පිටස්තර අය සමග ලේසින් මිත්‍ර නොවන මෙම පූසන් බොහෝ විට ආහාරයට ගන්න ලබන්නේ අමු සත්තු මාංශ පමණයි. ඉතින් ඔයාලට මේ වගේ පූසෙක් මිලදී ගන්න ඕන නම් අවම වශයෙන් ලක්ෂ 37ක්වත් ඕනේ. ඔයාලට හිතා ගන්නවත් බැරි කාරණේ කියන්නේ මේ වර්ගයේ ඇතැම් පූසන් ලක්ෂ 180කටත් අධික මිල ගණන් වලටත් විකිණී තිබෙනවා. ඉතින් ඔයා ගන්න කැමති පූසෙක්ද? එහෙමත් නැත්නම් කාර් එකක්ද? අංක 1 අශිරා කැට්. අශිරා කියන්නේ ලෝ දැනට සිටින මිල අධිකම් පූස් වර්ගය. මේ වර්ගයේ පූසෙක් අඩුම තරමේ ලක්ෂ 80ක්වත් වෙනවා. හිතා ගන්නවත් බැහැ නේද? ඉතින් ඇත්තටම මෙයාලගේ මිල ගණන් ලක්ෂ 80ත් ලක්ෂ 450ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඔබ දන්නවා ඇති මේ මුදලින් අධිසිකෝභෝගී මෝටර රථ කීයක් නම් මිලදී ගත හැකිද කියා. ඇත්තටම මේ පූසන් මෙතර මිල අධික වෙන්නේ හේතුව මොකක්ද? මෙයාලව බෝ කරලා තියෙන්නේ අප්‍රිකානු පූසන්, ගෘහාශිත පූසන් හා ආසියානු දිවියන්ගේ ජාන කලවම් කර දෙමුහුන් කිරීමකින්. ඇත්තටම මොම් බෝ කිරීම ඉතාම දුර්ලභ වගේම අපහසු කාර්යයක්. සාපේක්ෂව උසින් වැඩි රාත්තල් 30ක් පමණ බර ඇති මෙම පූසන් 2006 ඉඳන් මේ වෙනකම්ම විකුණලා තියෙන්නේ 100ක් පමණ ප්‍රමාණයක්. ඒ තරමට මොම් දුර්ලභ වගේම මිල අධික පූසන් විශේෂයක්. ඉතින් ලක්ෂ ගණන් වටින පූස් වර්ග ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව subscribe කරලා bell icon එක click කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.